බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි දරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසරණේන සම්දින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අරඤ්ඤේ රුක්කමූලේ වාසුඤ්ඤාගාරේව භික්ඛවෝ අනුසරේත සම්බුද්ධං භයන්තුං හාකනෝ සියා නෝචි බුද්ධං සරියාත ලෝකජිත්තං නරාසභං අත ධම්මං සරියාත නියානිකං සුදේසිතං නෝචි ධම්මං සරියාත නියානිකං සුදේසිතං අත සංඝං සරියාත පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං ඒවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වා චම්මිතත්තං වා නෝමහං සෝනෙසති ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සියලු බෞද්ධයන්ට ආරක්ෂාව හිතසූ පිණිස දේශනා කරන ලද දජංග සූත්‍රයේ ගාථා හතරක් මෙහි ප්‍රකාශ වුණි. ඈත අතීතයේ ආදි කල්පයෙහි දිව්‍ය ලෝකයේ ඉපදී සිටියා තවතිසා භවනේ
අසුර කියන දිව්‍ය කොට්ටාසයක්. ඒ අත්තන්න කියන දේවාසුර කියලා. තව ප්‍රේතාසුර කියලා කොට්ටාසයක් දුකින් ඉන්නවා. ඒ ඇතු නෙමෙයි දේවාසුර. තවතිසාවේච දෙවියන් හා සමාන සම්පත් තියෙනවා. නමුත් ඒගොල්ලෝ දෙවියෝ නොවේයි. ඔය අතරේ ජම්බුද්දීපයේහි මච්චල කියන ගමේ මගමානවකතුමය ඇතුළු 33 දෙනෙක් මහා පින්කම් රාශියක් කරගෙන දෙව්ලොව උපන්නා. මේ අභිනවයෙන් දෙව්ලොවට පැමිණි පිරිස පිළිගැනීම වශයෙන් සුරාපානයක් සූදානම් කළ අසුරයෝ. ඒ මගමානවකතුමා මිනිස් ලෝකයේ සිටින්දේව සුරාපානේ නොකල කෙනෙක් බැවින් මේ පිළිගැනීමේ උත්සවය පිළිකුල් කරා. ඒ සුරාබඳුන් සියල්ලම අදිෂ්ඨාන බලයෙන් විනාශ කළා. එයින් මේ අසුරයෝ කිපුණා. කිපීමෙන් ඔවුනුවන් අතරේ අරගලයක් ඇති වුණා. දේවාසුරයන්ට වඩා මේ සැබෑ දෙවියන්ගේ ආනුභාවයේ මහත්තරින් අසුරයෝ පැරදුණා. පැරදුනාට ඒ ඇත්තන්ගේ පින නිසා කියලා තියෙන මහා මේරු පත්ලයේහි අසුර භවන කෞතිසා භවන හා සමානව පහළ වුණා. නමුත් මේ අසුරයන්ගේ නපුරුකම නිසා වාර කීපයක්ම සටනට ආවා. වාර 3ක්ම සටන් කළා. ඒ 3 වෙනි සටනෙන් සම්පූර්ණයෙන් අසුරෝ පරදුණා. නැවත අසුරයන්ගේ පැමිණීම වැළැක්වීම පිණිස කෞතිසා භවනයේ 4 වාහල්කඩ ඉන්ද්‍ර ප්‍රතිමා පිහිටෙව්වා. ඒ කියන්නේ සජීවීව සද්දව රජතුමා ඉන්න හැටියට පේන්න සැලැස්සුවා. අදිෂ්ඨාන බලේ. ඔය සිද්ධිය සම්බන්ධව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එදායේ දේවාසුර සංග්‍රාමයේ පළමුවෙන් සද්දව රජතුමා තමන්ගේ පිරිසට අනුශාසනාවක් කළා. මාරිසාකෙන් නිදුකාණෙනි ඔබ සමත මේ දේවාසුර සංග්‍රාමයේදී බයක් ඇති ගැනීමක් ආවොත් මගේ රතයේ කොඩිය දෙස බලන්ද. මගේ රතයේ කොඩේ දෙස බැලීමෙන් ඔබේ බය සන්ත්‍රාස සංසිඳෙනවා. යම් හේකින් මගේ රතයේ කොඩිය දකින්න බැරි වුණා නම් ප්‍රජාපති දිවිරාජාගේ කොඩියග බලන්ද. ප්‍රජාපති දිවිරාජාගේ කොඩිය දැකීමෙන් ඔබ සෑම දෙනාගේ දියත් ඇති ගැනීම සන්ත්‍රාස දුරු වෙනවා. ඒත් බැරි වුණා නම් වර්ණ දිවිරාජාගේ රතයේ කොඩිය දෙහ බලන්ද. වර්ණදිවි රාජයාගේ රතේ කොටියේ බැලීමෙන් ඔබ සැමගේ බය සන්ත්‍රාසය දුරු වෙනවා. ඒත් බැරි වුණා නම් ඊසාන දිවි රාජයාගේ රතේ කොටියේ දෙස බලන්න. සේ බැලීමෙන් ඔබ සැම දෙනාගේ දියත් ඇති ගැනීම සන්ත්‍රාස සංසිඳනවා කියලා සක්දේව රජතුමා අනුශාසනා කළ තිබුණා. ඒ කාරණේ මාතෘකා කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, ඒ සද්දේව රජතුමාගේ කොඩිය දැකීමෙන් හෝ ප්‍රජාපති දිවිරාජයාගේ, වරුණ දිවිරාජයාගේ, ඊසාන දිවිරාජයාගේ කොඩිය දැකීමෙන් බය සන්ත්‍රාස නැති වෙන්නත් පුළුවන්, නැති නොවෙන්නත් පුළුවන්. හේතුව සද්දේව රජතුමා ධීරු චම්ම උත්‍රාසි. ඒ කියන්නේ සද්දේව රජතුමා විතරාගී කෙනෙක් නෙමෙයි, විත දෝෂී විත මොහී කෙනෙක් නෙමෙයි, බය වෙන තැති ගන්න සුළු දුවන පයින් කෙනෙක්. එසා ඔහුගේ මේ විධානය අනුව බය සන්ත්‍රාස නැති වෙන්නත් පුළුවන්, නැති නොවෙන්නත් පුළුවන්. මානිනි, මම කියනවා මගේ ශ්‍රාවකයන්ට ආරණ්‍යකාරී රුක්කමූලේකාරී විවේකස්ථානයකදී හරි කවරෝ බයක් ඇති ගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් එළඹ සිටියා නම් සතාගතයන් වහන්සේගේ ගුණස්කන්ධය සිහි කරන්න. ඉතිපිසෝ භගවාරහන් සම්මා සම්බුද්ධෝ ආදී නව මහා ගුණේ සිහිපත් කරන්න. විශේෂ සිහිපත් කිරීමේදී බය සතිගණී සන්ත්‍රාස සියල්ලම සංසිඳෙනවා. යම් මේකින් බුද්ධ ගුණ සිහි කරගන්න අමතක වුණා නම් ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ ආදී ධම් ගුණ පාඨය සිහි කරන්න. එසේ ධම් ගුණ සිහිපත් කරන්නා ඔබට බය සන්ත්‍රාස ඇති ගැනීම සංසිඳෙනවා. මාන්නේ එසේත් නොහැකුව අය නම් සංඝ රත්නයේ ගුණ සිහි කරන්න සුපටිපන්නෝ භගවතෝ ශාමක සංඝෝ ආදිවාසී. එසේ සංඝ රත්නයේ ගුණ සිහි කිරීමේදීත් බය සන්ත්‍රාස ඇති ගැනීම සංසිඳී යනවා.
මක් නිසාද? තථාගතයන් වහන්සේ විත රාගී, විත දෝෂී, විත මොහි නික්ලේශ උත්තමයේ. අභීරු කොතනකවත් බය වෙන්නේ නැහැ. අච්ඡම්බි සතිගන්නේ නැහැ. රාගයෙන් අපට අපලයි පණ යන කෙනෙක් නෙවි. එනිසා මේ සරුවඥන් වහන්සේගේ ගුණස්කන්ධේ, ධර්ම රත්නයේ ගුණස්කන්ධේ, සංඝ රත්නයේ ගුණස්කන්ධය සීකරත්වා කියලා උපදෙස් දුන්නා. එතන මේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ නම් වශයෙන් තුනක් වුණාට සියල්ලම ඒකාබද්ධ ගුණ සම්භාරයක්. යම් තැනක බුද්ධ ගුණ නම් ධර්ම ගුණත් එතනම තියෙනවා, සංඝ ගුණත් එතනම තියෙනවා. යම් තැනක ධර්ම ගුණය නම් ප්‍රකාශ කරන්නේ බුදු ගුණයත් එතන තියෙනවා, දහම් ගුණයත් එතන තියෙනවා, සංඝ ගුණයත් එතන තියෙනවා. යම් වෙලාවක සංඝ රත්නයේ ගුණ සිහි කරනා නම් බුදු ගුණත්, දහම් ගුණත්, සංඝ ගුණත් සියල්ලම එතන සම්පින්නන වෙලා තියෙනවා. වෙන් කරන්න බැරි ගුණස්කන්ධ තුනක් තමයි මේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ. එක එක ගුණේ එක ප්‍රමාණයේ අනන්තයි. අහසේ අන්තයක් පේන්නේ නැතුව වගේ එක එක ගුණයක් පවා අනන්තයි. සීමා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ එක එක ගුණයක් පාසා හි ශක්තිය බලයේ පුදුමා යසීමිතයි. මනුෂ්‍යයන්ගෙන්, අමනුෂ්‍යයන්ගෙන්, රජුන්ගෙන්, සරුන්ගෙන්, සතුරන්ගෙන්, ගින්නෙන්, ජලයෙන් මොනම දෙයකින් හරි බයක් ඇති ගැනීමක් ආවා නම් ඒවා සියල්ල සංසිඳවා ගැනීමට මේ රත්නත්‍රයේ ගුණ සිහි කිරීම හේතු වෙනවා. ඒ සියල්ල සම්පෙන්දණිය කොට ගාථා හතරකින් දේශනා කළා. අරඤ්ඤේ රුක්ඛ මූලේ වා ශුඤ්ඤාගාරේව භික්ඛවෝ අනුස්සරේත සම්බුද්ධං භයන්තුම් මහකනෝසියා. මානෙනි, ආරණ්‍යකදී හරි, වෘක්ෂ මූලයකදී හරි, විවේක ස්ථානයකදී හරි, කවරෝ තැනකදී බයක් ඇති ගැනීමක් රෝමෝත් ගමනක් ආවා නම් සම්බුදුරජාණන් වහන්සේ ගුණ සිහි කරන්න. එසේ සිහි කරද්දී ඒ සියලු භය සන්ත්‍රාස රෝමෝත් ගමන සංසිඳෙනවා. නොචේ බුද්ධං සරේයාත ලෝකජෙට්ඨං නරාසබං අත ධම්මං සරේයාත නීයානිකං සුදේශිතං. යම් එකෙන් බුද්ධ ගුණ සිහි කරගන්න අපහසු නම් නෛර්යානිකව ස්වාඛාතෝසේ සද්ධර්මී ගුණ සිහිපත් කරන්න. නොචේ ධම්මං සරේයාත නීයානිකං සුදේශිතං අත සංඝං සරේයාත පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං. නෛර්යානිකව ස්වාඛාතෝ ධර්මයේ සිහි කරගන්න අපහසු නම් අනුත්තර පුඤ්ඤක්ෂේත්‍ර වූ සංඝ රත්නයේ ගුණ සිහි කරගන්න. හේවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ. මෙසේ බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ සිහි කරන්නා වූ ඔබ සැමට භයං වා චම්මිතත්ත්වං වා ලෝමහංසෝ නේසති. භයක් හෝ තැතිගැනීමක් හෝ රෝමෝත් ගමනයක් හෝ වන්නේම නැත. මේක සරුවඥන් වහන්සේගේ සහතිකයක්. ඒ සහතිකේ හොඳින් අපට කාට කාට දැක ගන්න පුළුවන් මේ මෑත කාලයේ සිද්ධ වූ සිපත්‍ය අවස්ථාවලදී. පසුගිය දවසක හරියට උඳුවක් පෝය දවසේදී ගල්දුව ආරණ්‍ය සේනාසනෙන් අපි පස් නමක් පිටත් වෙගියේ පුහුල්ලස්සී පුහුල්වැල්ලේ ශ්‍රී රෝහණ යෝගාශ්‍රමයේහි උදේවසනේ තියෙන වැඩ කටයුතු නිමවා කතරගම කිරිවැල විශේෂ පින්කමට සහභාගී වී නිමලු ආරණ්‍ය බලා වඩින්දයි. ඒ යන ගමනේදී කොද්දල ත්‍රිපිටක ධර්මායතනයේ පස් නමක් ගැනීමට අවශ්‍ය වේ තිබුණා. ඒ පිරිසත් නංගාගෙන අපි කොග්ගල, අහංගම, වැලිගම, මිරිස්ස මේවා පහු කරගෙන යනවා. ඒ යන අවස්ථාවේදී කිසියම් හෝඩුවාවක් නැතුව ඒ මිරිස්ස කෙළවර ආරිය උඩුවිල කියන හරියේදී පාලම යටින් දැඩි වේගෙන් වතුර ධාරාවක් ගොඩට යන අපි දැක්කා. නමුත් පාරෙන් අඩි 5ක්, 6ක්, 7ක් වාගේ 5-8යි. තවත් බඹ 15ක් 20ක් ඉදිරියට යනකොට ඈත පේනවා ශාල ජල ධාරාවල් අහසින් එනවා. පාරේ තියෙන වාහන යට කරගෙන යනවා, තල්ලු කරගෙන යනවා, ගස් කොළන් කඩාගෙන යනවා. මහා ഘോഷාවක් සහිත වේදවා. ඉතින් අපට ඉදිරියට යන්න බැරි නිසා අපි හැරෙමු කියලා කතා කළ නමුත් හැරෙන්න ඉස්සර ජලය පැමිණියා. ඒ පැමිණෙන වෙලාවේ මම පටන් ගත්ත සබ්බපාපසගතා කිසිම භයක් ඇති වුණේ නැහැ. හේදුරුට වාහනේ අරවා ගන්න බැරි වුණා. ජලයේ එන්නේ එන්නේ වාහනේ ඉලිප්පුණා. වාහනේ දැන් රුවක් වාගේ පැද්ද වේදවා. ඉදානමයි ස්වාමීන් වහන්සේලා ඉතින් මම අනිත් පැයට කිව්වා ගාථා කියන්න, ගාථා කියන්න. එසේ නමුත් ඒ වෙලාවේ හැටියට කවුරුත් බොහොම කලබල බව පෙනී ගියා. මනා සිහියෙන් මම ඉතිපිසෝ ගාථාව ශබ්ද නගා කිව්වා. ශබ්ද නගා කියන අතර ওই වෙලාවෙත් රැයක් ඇවිල්ලා අපේ වාහනේ තල්ලු කරගෙන පාරෙන් පිටතම ගියා.
එසේ නමුත් බියක් ඇති ගැනීමක් සන්තරාසයක් ආවේ නැහැ. එකවරට අපි කියා හිටියා මේ බුදුගුණ බලයෙන් වනිමේ කළ දෙවියෝ මේ සිල්ලු තුන් දෙනෙම විපත්‍ය බලා වහාම ජලපාරා පසට ගණිත්වා කියලා දැඩිසේ අනක් කරා. ඒ කරන කොටක පාරටම ලස්සක් ප්‍රායව වගේක පාරටම නැවතුණා. ඒ නැවතිච්ච එකයි කොයි වෙලාවකවත් අපි හවස 3-4 වෙනකන් ඒ ප්‍රදේශයේ හිටියාවේ නැහැ. මේ සඳහන් කරන්නේ දුනේ කිසිම බියක් ඇති ගැනීමක් සිත්චිත සංතාපයක් කලබලයක් ඇති නොවුනේ මොන හාස්‍යකමක්ද බුදුගුණ තියෙන මේ ආනුභාව සම්පත්තියයි. එනිසා අපි කරුණාවෙන් ආරාධනා කරන මොනම වේලාවකදීවත් රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලෙන් මොනම දෙයකින් අර විපතක් මුහුණපාන්නේ සිදු වුණා නම් කිසිම බයක් ඇති ගැනීමක් හිතට නොගෙන බුදුගුණ සිහිකරන්න, දහම් ගුණ සංගුණ සිහිකරන්න, ඒ කාන්තෙන් ඒ වෙලාව පිහිටක් ලැබෙනවා ලැබෙනවාමයි. ඒ වෙලාවේ අපේ වාහනේ සායකරල්ලක් ආවනම් අනිත් අතට පෙරලෙනවා. එක පැත්තකින් අර ගලාගෙන යන විශාල ධාරාවක් ඇත්තා වූ පාලමෙන් පිට වෙන වතුර මේ වතුර දියඹ. අනිත් පැත්තෙන් හැරිච්ච ඇලක් වාගේ පැත්ත. ওই දෙක මැද්දේ කුඩා මේ පස් ගැටයක් තියෙනවා. පස් එතෙන් ඇවිල්ලා අපේ වාහනේ රැඳිලා අපිට කිසියම් ඉබුතක් නැතුව අපිට සුවසේ බෑ ගන්න පුළුවන් වුණා. ඉතින් මේ ආශ්චර්ය සිද්ධිය අපට පමණක් නෙමේ තවත් බොහෝ දෙනාට ඔය වගේ සිදුවීම් වෙලා ඇති. ඒ අතරින් අතීතයේ කර්ම විපාක උස්සන්න අයට සමාත අකුසල් උස්සන්න අයට එසේ අවස්ථාවක් නොලැබෙන්නට ඇති. එසේ නමුත් අද කාලයේ මේ වර්ෂයක් ගෙවි තවත් වර්ෂයක් උදාපත් වෙන මේ මොහොතේදී අපි ප්‍රාර්ථනා කරමු මේ ජීවිතේ පුරා රැස් කරගන්න දාන සීල භාවනාදී කුසල ධර්මයන්ගේ ශක්තිය අහස පුරා වැඩෙන ලෝකපාලක දිව්‍ය මණ්ඩලයේ අනුමෝදන්ව ඉදිරියට මේ ශ්‍රී ලංකාවටවත් වෙන රටකටවත් මේ වාගේ ජල භීතියක් ජලයෙන් වෙන උපද්ද්‍රවයක් ගින්නෙන් වෙන උපද්ද්‍රවයක් වර්ෂාවෙන් වෙන උපද්ද්‍රවයක් රජසොර සතුරු ආදී උපද්ද්‍රවයක් නොමැතිව නිර්උපද්ද්‍රවතු තම තමාට දෙලොව දුණේ කටුතු සපුරා ගැනීමට සර්වාකාරයෙන් රත්නත්‍රය අනුභවයෙන් ආරක්ෂාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දැන් අද මේ දහසක් බුදුන් බුදුන උතුම් උදෑසන සංඝ රත්න උදෙසා ආවාස පූජා කිරීමෙන් ඊ රාත්‍රියේ පහසුකම් සැලසුව අතර උණු පැන් සිසිල් පැන් බෙහෙත් ඖෂධීය දාන වස්තු සම්පාදනය කරගෙන උදෑසන බුද්ධ පූජා පැවැත්වුවා. ඉන් අනතුරුව මේ එක නමක් වුණත් අනන්ත ගුණ ඇති සංඝ රත්නයේට අපේ උපස්ථාන වේවා කියන ගෞරවයෙන් ඒ දානවත් පිළිගන්වා වැළඳෙව්වා. වත් පිළිවෙත් පැවැත්වුවා. පිරිකර භාණ්ඩක් නොයෙක් ජාති පූජා කරගන්න යෙදුණ. ඇමරිකාවෙන් ප්‍රවයන් ලද මේ පරිත්‍යාග කරන්න යෙදුණ. එතකොට මෙතෙකින් අප විසින් සීලයක පිහිටා බණපදයකට සවන් දීමින් රැස්පත් කරගන්නා ලද සෝමනස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකානික කුසල චිත්තයාගේ ආනුභාවයෙන් අපේ චිත්ත සන්තාන තුල ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩේවා, සතිපට්ඨාන හතර වැඩේවා, සතර සම්‍යප්ප්‍රදාන වීර්ය වැඩේවා, ඉදිපා ධර්ම වැඩේවා, බල ධර්ම වැඩේවා, බොජ්ජංග ධර්ම වැඩේවා, පාරමී ධර්ම වැඩේවා. ඒ ධර්ම ශක්තියෙන් අද අපි මේ සැනසෙන බුදුසසුන නොනැසී නොපිරි අවුරුදු 5000කට වැඩි කාලයක් ශ්‍රී ලංකාදීප ධර්ණී තලයේ නිර්මලව පවතිනවා. සිල්වත් ගුණවත් නැනවත් සංඝ පිටරුන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට බුදු සසුන ආරක්ෂා කරමින් සදාමාලෝකයේ ලොවට බෙදා දීම සඳහා අපේ මේ කුසලයේ ද ආශිර්වාද පූජාවක් වේවා. නමින් අභාව ප්‍රාප්ත මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදීන්ට විශේෂයෙන් මේ පින්කම් වල පෙරමුණගෙන සිටින පින්වත් එජ්ජී ආර්ය රත්න මහත්මයා ප්‍රදාන ඒ සහෝදර සහෝදරී පිරිස වෙනුවෙන් අභාව ප්‍රාප්ත පියාණන් වහන්සේ වෙත එජ්ජී ධර්මදාස මෙතිතුමා නන්දන් එම චන්ද්‍ර ආරණ්‍ය මෙතිනේ ප්‍රධාන සහෝදර සහෝදරියන් වෙනුවෙන් අභාව ප්‍රාප්ත ජේ ජේ ප්‍රේමදාස මෙතිතුමාණන්ටත් එස්නම් හේමා ප්‍රේමදාස මාතාවටත් චිත්‍රා කොස්වත් මහත්මිය අමිතා සෙන්රත් මහත්මිය එවාගේම ජයන්ත කොස්වත් මහත්මිය ආදී පවුලේ මියගේ සමටත් සහභාගී වූ සෑම දෙනාගේ මිය පරලෝකයේ සියලු ඥාතීන්ටත් එවාගේම තිසාල් පෙරේරා කුඩා දරුවාටත් මේ කුසල සම්භාරයක් වේවා. මෙපින් දෙලින් ඒ සෑම දෙනා භවයක් පාසා සුගති සම්පත්න සිද්ධ වී සුවසේ දාන ආදී පාරමී ගුණ සපුරා ආරි සත්‍ය අවබෝධයේ සාන්තේ අමා මහ නිවන් සුව ලබත්වා කියා කරුණාවෙන් පින් පමුණුවමු. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලේ සාදරයෙන් සමාදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මෙපින් අනුමෝදන් වෙත්වා.
දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩි දියුණු වෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාද්වීපයට බෞද්ධ ජනතාවට මේ නිවසේ මේ භූමියට මේ රැස්ව සිටින සෑම දිනාටම දේව ආරක්ෂාව සලසා දෙත්වා සතු බෝධි වලින් සාන්ත නිවන් සුව අත් වේවා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු හිතවත්ම දාත් අහිතවත් සෑම සත්‍යයන්වත් මේ කොළඹ අගනුවර වැසියන්ටත් අවට ගම නගර ලංකාව දඹදිව උතල මේ සක්වල සීළු සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යාට මේ පින ලැබේවා සීළු සත්‍යෝ නිදුක් වේත්වා නිරෝග වේත්වා සුවපත් වේත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා චතුරාරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු තුන් සිත පාදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ ප්‍රතිමී සංගරෝණට ආයු වර්ණ සැප බල ප්‍රඥා පිරිනමමින් ආශිර්වාද පෙරටුව සිදු කරගත් මේ උතුම් කුසලානිසංස බලෙන් බුද්ධ ආදී රත්නත්‍ය අනුභව බලෙන් දිව්‍ය රාජ මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලෙන් පින්වත් එච්.ආර්. රත්න මහත්මයාණන් ප්‍රදාන මේ මහතුරු සෑම දෙනාටත් චන්ද්‍රාරත්න රත්න මෙතිණිය ප්‍රදාන මේ මහත්මවරු දූ දරු ඥාති මිත්‍ර හැම දෙනාටම සහයෝගය දුන්න සේවක සේවිකාදීන්ටත් මෙලොව වශයෙන් ඇති අසනීපකම් අපලෝ උපද්රව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල හිරුදුටු අඳුරුසේ විහෙත විද්වාසනේ වේවා තබන තබන පීවරක් ගානේ රත්නත්‍රේ සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රාජසෝර සතුරු ගිනි ජල වාසී මේ සාවියා උදාද විපත්‍ය වලකේවා කාචිත පීඩාදියක් නොවේ කායික මානසික සනසිල්ලේ දෙලව දිනුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණයෙන් නුවණින් ධනයෙන් ධාන්‍ය යසසෙන් ඓශ්වර්යයෙන් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් පෙරපසම වර්ණ සදක් මෙන් දිනින් දින දිනු වේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රාසේ සමෘද්ධිමත් වේවා හිංසත් සතු වර්ෂාදික කාලයක් අතරක් නැර බුදු සසුනේ පාරමී පුරා ගැනීමට තෙරුවන් පිහිටෙන් ආරක්ෂාව ලැබේවා අද ජන්මදිනයේ සිහිපත් කරමින් මේ උතුම් උදෑසන පැමිණ සහභාගී වන පින්වත් සිල්වියා ගුණතිලක මෑණියන්ටත් නිරෝගී සුවය යුතුයතා බොහෝ ධර්ම දානයන් සිද්ධ කරමින් පාරමී පුරා ගන්න රත්නත්‍රය ආශිර්වාදයෙන් දීර්ඝාස වේවා අද ජන්මදිනයේ සිහිපත් කරන වෛද්‍ය විශේෂඥ රෝහණ අත්තුට දොස්තර මෙතුමා නණ්ඩත් මේ කුසල් බෙලින් නිරෝගී සුවය වින්සත් සත්වර්ෂ කාලෙම දීර්ඝාසත් වේවා කියලා අපි මෛත්‍රී කරන අතරේ සෑම දිනකට සසර වසන අතුරු භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා සිල්වත් ගුණවත් නැනවත් දෝසද්දමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නේද හිතමිතුරන් සේවක සේවිකාවන් කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛ සමුදය නිරෝධේ මග්ගේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේ නිමී සනසේ පැමිණවදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකවතර ග්‍රාම මහ නිවන් සෝපිනිසෝ මේ කුසල සම්භාරය හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ඉදං ඕ ඥාතීනං හෝති එත්තාවතා ච ආකාසත්තා ච උමිනා පුඤ්ඤ කම්මේන ඉදං මේ පුඤ්ඤ කම්මං ඉදං මේ පුඤ්ඤ කම්මං ආශ්‍රවක්ඛ්‍යා මහං සෝති ඉදං මේ පුඤ්ඤ කම්මං ආශ්‍රවක්ඛ්‍යා
සම්බීතියෝ විවඤ්ඤන්තු සම්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායින චත්තාරු ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිඤ්ඤතු සුඛති සාදු 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 අනුමෝදිත කමමි කමි කම්බ සෝපත්තේ නින්දකේ නිරෝධිනේ